ශ්‍රී ලංකාවේ තේවලට ලෝක වෙළඳ පොලේ හොඳ මිලක් තිබුණා. මේ ගුණාත්මකභාවයෙන් අඩු තේ ඇවිීම නිසා ඒ මිල කඩා වැටුණා. මේකට රජය මැදිහත් වෙන්න තිබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තේ මිල ලෝක වෙළඳ පොලේ ඉහළට ගෙන ඒමට රජයක් මැදිහත් විය යුතුයි. අපි නැවතත් අපේ රජයක් පැමිණියාම අපි ඒකට මැදිහත් වෙලා තේවලට නියම මිලක් ලබා දීමට අපි කටයුතු කරනවායි කියන එක අපි සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම ගම්බිරිස් වැනි භෝග නැවත ප්‍රතිආපනය කිරීම අපි සම්පූර්ණයෙන්ම නතර කළා. දේශීය ගොවියාව අපි ආරක්ෂා කරනවායි කියන එකත් සඳහන් කරන්නට ඕනේ. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ තවත් ජනහමුවක් මාතර යටියන ප්‍රදේශයේද පැවැත්තුණා. ආර්ථිකය ගොඩනැගීමට තමන්ට සැලසුමක් ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළා. අපි දන්නවා ලෝක ආර්ථිකය අද කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙලා තියෙන ආසියාව. අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා ඒක ප්‍රයෝජනට අරගෙන අපේ ආර්ථිකය ගොඩනගන්නට. අපි දන්නවා අද විශේෂයෙන්ම ලෝක ආර්ථිකය රඳා පැවතින තියෙන්නේ බුද්ධිය මුල්ලුණු ආර්ථිකයක්. බුද්ධිමත් ජනතාවක් ඉන්න අපේ රටේ බුද්ධිය මුල්ලුණු ආර්ථිකයක් හරහා අපිට පහසුවෙන්ම අපේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට පුළුවන්. අපි නැවතත් මේ ආර්ථිකය ගොඩ නගන්නට පුළුවන් සැලැස්මක් අපි ළඟ තිබෙනවා.